මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණේ නියත ජනපති සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් අවසරයි. එතුමාට යෝධ සෙවණැල්ලක් වෙලා ඉන්න දැන් ආදරණීය මවක්. ආදරණීය ජාලනී ප්‍රේමදාස මැතිණියගෙන් අවසරයි. ඒ වගේම තමයි මේසා විශාල කාන්තා සහභාගිත්වයකින් යුතු එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ කිසියම් දේශපාලන පක්ෂයකින් කාන්තා සමුළුවක් තිබ්බනම් ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමනි, අද මේ දවස ඉතිහාසගත වෙනවා. ලංකාවේ තිබ්බ දෙවන්තම කාන්තා සමුළුව විදිහට මේ කාන්තා සමුළුව සංවිධානය කරන්න අපිට අවවාද අනුශාසනා දීපු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමනි. ඒ වගේම තමයි අබේ උඩරට මැණිකේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ ආදරණීය දියණිය, සමගි වනිතා බලවේගේ ළමහා කාන්තා සහ සමාජ සේවා පිළිබඳ ලේකම්තුමිය, මගේ උඩරට මැණිකේ චමින්ද්‍රාණි කිරියල්ල මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම තමයි අපිට පියෙක් විදිහට, වැඩිහිටියෙක් විදිහට මේ සමගි වනිතා බලවේගේ දිස්ත්‍රික් රැස්වීම, ආසන රැස්වීම, එතනින් එහාට කොට්ටාස රැස්වීම ඉඳලා අපිට ඇඟිල්ලෙන් එන එන කියලා දිදි මේවා සංවිධානය කරන්න දැවන්ත ශක්තියක් දෙන අපේ මහලේකම් ආදරණීය රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගෙන් අවසරයි. එතුමා ප්‍රමුඛ අපේ පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙන්නයි අපේ පක්ෂයෙන් ඉන්නේ. දැවැන්ත සේවාවක් කරන පාර්ලිමේන්තු ඇතුලේ ඉතාමත් ප්‍රබල හඬක් විදිහට කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න අපේ රෝහිණී කවිරත්න මැතිණිය, ඒ වගේම තමයි අපේ සමගි වනිතා බලවේගේ සියලුම කාන්තා සමාජිකවරියන්, ඒ වගේම ඔබ සියලු දෙනාටම නායකත්වය දෙන නුවර දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ සංවිධායකවරියන්, දිස්ත්‍රික්ක සංවිධායකවරුන් සහ සංවිධායකවරියන්, අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරුන් සහ ආදරණීය මගේ ආදරණීය කාන්තාවන් සියලු දෙනාගේම අවසරයි. මේ වසර නියත වශයෙන් මැතිවරණයක් තියෙන වසර, බොහෝ දුරට ජනාධිපතිවරණයක් තියෙන වසර, ඊළඟ මේ රටේ පාලකයා තීරණය කරන වසර, කාන්තාවන්ට විශේෂ වගකීමක් තියෙනවා මේ වසරේ හරි තීරණයක් හරි නායකයෙක් තෝරගන්න. ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විදිහට අපේක්ෂකත්වය ලබනකොට මම මාධ්‍ය සාකච්ඡාවලට ගියත් වේදිකාවක් ගන්න කිව්වා මේ මිනිහට මේක කරන්න පුළුවන් අවුරුදු දෙකයි, මේ මිනිහට මේ වගේ රටක් පාලනය කරන්න දැනුමක් නැහැ. මම කිව්වා හැම තැනම යන තැනක තරාදිය දෙපැත්තේ චරිත දෙකක් තියෙනවා. එක පැත්තක තියෙනවා නඩු 32ක් තියෙන ගෝඨාභය රාජපක්ෂ. එයාට මිනිමරුන් චෝදනා තියෙනවා, වංචා දූෂණ චෝදනා තියෙනවා, මාධ්‍යවේදීන් අතුරු දහන් කරපේවල චෝදනා තියෙනවා. සමහරු කිව්වා මිනිමෝරුන්ටත් කන්න දුන්නා කියලා. එච්චර චෝදනා ගොඩක් තියෙන එක මිනිස්සෙක් එක පැත්තක ඉන්නවා. අනෙක් පැත්තේ ඉන්නවා ඉතිහාසයේ කළු පැල්ලමක්, කවදාවත් කිසිම විදිහක කළු පැල්ලමක් නැති, වැඩක් කරලා පෙන්නපු, වැඩක් කරන පිරිසිදු වැදගත් නායකයෙක් ඉන්නවා, සජිත් ප්‍රේමදාස. ඔබ සියලු දෙනාටම තෝරගන්න හරිම ලේසි. එහෙම කියද්දිත් අපේ රටේ මිනිස්සු අර නඩු 32ක් තියෙන මිනිස්සයව තෝරගත්ත රටේ ජනාධිපති විදිහට. ඒ දවසල මට මතකයි, මම කිව්වා මේ මිනිස්සයා එන්නේ මේ රට කොරන්න නෙවෙයි, ආපු ගමන් තමුන්ගේ නඩු ටික හක් කරගන්න කියලා. කවුරුත් ඇහුවේ නැහැ. අවසානයේ මේ රටේ සමහරක් මාධ්‍යවලට පින් සිද්ධ වෙන්න ඔබට මතක ඇති කොහොමද මේ කැම්පේන් එක හැදුවේ කියලා. කැලණි පන්සලට ණයෙක් ආවා, ණයා බලන්න ප්ලාස්ටික් බෝතලේ ඉන්න ණයා බලන්න සමහරක් කාන්තාවෝ පොලිමේ ගියා. යන ගමන් එක්කෙනෙක් දෙනවා පොහොට්ටුවක් රට ගැන හිතලා
తీరణයක් ගන්න කියලා ඒ වගේ ලස්සන කැම්පේන් එකක් හැදුවා. ඒවල ප්‍රතිඵලයක් විදිහට අපේ රටේ ಜಾති ભેදේ ආගම් ભેදේ අවුස්සලා මේ රටට නායකයෙක් ගෙනාවා. අන්තිමට නායකයා ගෙනාපු කට්ටිය පැත්තක ඉඳන් අපිට කියනවා අනේ මෙයාව පන්නලා දෙන්නකෝ කියලා. ගේන්න කවුරුවත් පන්නන්න ඕනේ තව කවුරුවත්. කට්ටියක් එයාව ගෙනාවා සමගි වනිතා බලවේගේ කාන්තාව ටික එයාගේ ඉස්සරහට ගිහිල්ලා ඉඳගෙන කිව්වා වරෙන් එළියට බහලා ඵලයන් කියලා. දැන් මට දැනගන්න ඕනේ ඔබ සිරු දෙනාගෙන් මේ සැරෙත් ඒකම කරන්න පුළුවන්ද? මේ සැරෙත් කට්ටියක් කවුරු හරි කෙනෙක් තෝරගෙන අවුරුද්දක් දෙකක් යනකොට රට බංකොල තුනයින් පස්සේ ඊළඟට අපිට නම් කියන්නෙන් එපා. ඒ උන්දල ගිහිලා පන්නන්න කියලා මොකද ඉන්න තැනක්වත් අපි නම් දන්නේ නැහැ. ඒ හින්දා ආදරණීය කාන්තාවනි ඉතාමත් කල්පනාකාරීව හොඳ තීරණයක් මේ සැරේ ගන්න ඕනේ. ඇයි මං එහෙම කියන්නේ? මේ රටේ අරගලයක් සිද්ධ වුණා. මේ අරගලයේදී විශේෂයෙන්ම මේ අරගලයට මූලිකත්වය දෙන්න ඉස්සරහට ආවේ තරුණ ළමයි. මෙන්න මේ කතාව මෙතනින් අම්මලාට ගොඩාක් වැදගත් වේවි. මේ අම්මලාට ගොඩාක් වැදගත් වේවි. මේ රටේ ගෝඨාභය රාජපක්ෂව පත් කරගන්න සමහරක් ස්වාමින් වහන්සේලා කීප නමක්. ස්වාමින් වහන්සේලා කීප නමක් මහින්ද නිකායේ ස්වාමින් වහන්සේලා කීප නමක් හැමෝම නෙවෙයි. මේ ගෝඨාභය රාජපක්ෂ පාලනය ගේන්න මහන්සි වුණා. ආදරණීය අම්මේ මෙතන විශේෂයෙන්ම කාන්තාව ඉන්නවා ඔබ සියලු දෙනා දන්නවා. එදා ඉඳන් අද වෙනකන් අපිට අපේ ගමේ පන්සලත් එක්ක තිබ්බේ අතිශය සමීප මිත්‍රත්වයක්. ගෙදර දානට පාංශුකූලෙට බණට මේ හැම දෙයකටම අපි ගිහින් ආරාධනා කරන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ව. ඊළඟට කොටින්ම කියනවා නම් ගෙදර අකීකරු ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයා කියන එක අහන්න නැත්තම් ගිහිල්ලා ගමේ පන්සලේ හාමුදුරුවන්ට තමයි කියන්නේ හාමුදුරුවනේ දරුවා පොඩ්ඩක් හිතුවක් ආරයි පොඩි උපදෙසක් දෙන්න කියලා. එතන ළඟ සම්බන්ධයක් තමයි අපිට ගමේ පන්සලත් එක්ක තිබ්බේ. ඊට පස්සේ ඔහම ටික කාලයක් යනකොට ස්වාමින් වහන්සේලාට තිබ්බේ එක පක්ෂයයි. ඒ තමයි භික්ෂු පක්ෂය. ස්වාමින් වහන්සේලාගේ නායකයා තමයි අපේ අති ගෞරවනීය ගෞතම බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ටිකක් කාලයක් කොහොම ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ආවා. මහින්ද රාජපක්ෂ ආවට පස්සේ අපේ සමහර කීප නමක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂව තෝරගෙන ඒ නිකායට බැඳුණා. ඒ නිකායට බැඳුණයින් පස්සේ අපේ රටේ දැන් ස්වාමින් වහන්සේලාට කියලා දීලා තියෙන්නේ අපිට ධර්මයේ ප්‍රචලිත කරන්න ධර්මය කියලා දෙන්න කියලානේ. ඔය කීප දෙනා ඒ වැඩේ ඇරෙන්න අනික ඔක්කොම වැඩ කරා. නර්ස්ලා අඳින බලඳින දේවල් හොයන්න ගියා. හතේ අපේ පොත කියලා අපේ රෝහිණී කවිරත්න මැතිතුමියලා ඉතාමත් හොඳ සාධනීය ඉතාමත් ඉදිරිගාමි දරුවන්ගේ ලිංගිකත්වය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පොතක් ගෙනාවා. ඒකට විරුද්ධ වුණා. ඔය වගේ ඒ කියන්නේ තමුන්ට පැවරිලා තියෙන රාජකාරියට අමතරව වෙන රාජකාරි කරන්න ගියා. ඉතින් ඔහම ඔහම ගිහිල්ලා ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වොයිස් කට් දෙන්න ගත්තා. විශාල කැම්පේන් එකක් කරගෙන ගියා. අන්තිමට අරගලයක් ආවා. තරුණයෝ එළියට බැස්සා. අරගලයේ ඇතුළේදී තරුණයන්ට වැටහුණා මේ තුන් හතර නමක් ಜಾති ભેදේ ආගම් ભેදේ අවුස්සලා ගෝඨාභය රාජපක්ෂ ගෙනල්ලා මේ රට බංකොලොත් කරා කියලා. අන්තිමට අර 99%ක් වෙච්ච අපේ සිල්වත් ගරු ස්වාමින් වහන්සේලා ටිකත් අර ගොඩටම වැටුණා. දැන් අපේ රටේ තරුණ තරුණියන් ඇවිලිලා ඉන්නේ. විශේෂයෙන් තරුණ තරුණියන් පන්සලත් එක්ක තරහ වෙලා ඉන්නේ. අර කීප දෙනෙක් හින්දා කීප නමක් හින්දා තරුණ තරුණියන් කහ සිවුරත් එක්ක තරහ වෙලා ඉන්නේ. තරුණ තරුණියන් පන්සලට යන්න නැතුව ඉන්නේ. හොඳම උදාහරණ ආදරණීය අම්මේ මේ සැරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දරුවන් බුද්ධ ධර්මය කියන විෂය 39,000ක් දරුවන් ෆේල්. කොහෙටද මේ රට යන්නේ? එතකොට මේ විදිහට යනකොට දැන් තරුණ තරුණියන් සියලු දෙනා ඇවිලිලා නම් ඉන්නේ අපි ඊළඟට ගේන්න ඕන නායකයා ඒ ඇවිලිච්ච තරුණ පරම්පරාව නිවන නායකයෙක්. නැතුව නැවතත් ඒ ගින්නට පුළුන් දාන නායකයෙක් නෙවෙයි. හැබැයි අන්න කුමාරගේ කණ්ඩායම ඉතාමත් සූක්ෂම විදියට මොකද්ද කරන්නේ? අපේ රටේ තරුණ පරම්පරාවේ ඔලු ඉතාමත් සූක්ෂම විදියට හෝදනවා. මම ඒක උදාහරණයක් කියන්නම්. අන්න කුමාර දිසානායකගේ කණ්ඩායම ඉන්නවා නලින් හේවගේ කියලා එක්කෙනෙක්. එයා මේ ළඟදී කියනවා වෙලාවට බුදුහාමුදුරුව බෝගහක් ඉස්සරහා බුදු වුණේ.
බැරි වෙලාවක් කොස් ගහක් හරි පොල් ගහක් ඉස්සරහා හරි බුදු වුණා නම් අපිට කොස් කෙඩියක්වත් කන්න වෙන්නේ නැහැ කියලා. දැන් මේ කතාව අහනකොට මෙතන ඉන්න අම්මලාට තරහ යනවා. හිත රිදෙනවා. සමහරක් අයට මේ මොනකද්ද මේ කියන්නේ කියලා hina යනවා. හැබැයි මතක තියාගන්න 2000න් ඉපස්සේ ඉපදිච්ච තරුණ දරුවා හිතන්නේ ඇත්ත නේනම් අපි මොකටද ගහකට වඳින්න කියලා. මෙන්න ඊටමත් සූක්ෂම දරුවන්ගේ ඔළු හොදන විදිය. එහෙනම් අහවල් දෙයකටද බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දවස් 7ක් අනිමිසි ලෝචන පූජාව කරලා තමුන්ට පිටදී දීපු බෝගහදියා බලාගෙන හිටියේ. මොකක්ද ඒකෙන් දෙන පණිවිඩේ? ඒ තමයි ගහකොළ සතා සිව්පාවට පවා අපි ගෞරව කරන්න ඕනේ කියලා. මේක දර්ශනයක්. මේ දර්ශනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු හැම වචනයකින්ම අපේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවා. දැන් අනුර කුමාරලා ලාල් කාන්තලා කියනවා අපි මොකද්ද ගෝත්‍රිකයෝ නෙවෙයි. අපි පිළිම වලට වඳින්නේ නැහැ. ගස්කල් වලට වඳින්නේ නැහැ. ආදරණීය දෙමව්පියනි. මේ හදන්න යන මේ සංස්කෘතිය මොවුන් කොහොමත් කිසිම පෞල් පරිසරයක් නැති අධ්‍යාපනයක් නැති සංස්කෘතියක් නැති කිසිම විදිහේ පෞල් පරිසරයක් නැති සම්ප්‍රදායක් නැති ආගමක් දහමක් නැති මිනිස්සුන්ට මේ වගේ දේවල් විතරයි හිතට එන්නේ කියන්න. දැන් බලන්නම අපි ඊයේ පෙරේදා ගියා අති ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේලා අස්කිරි මල්වතු මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දකින්න. දළදා මාලිගාව. දළදා මාලිගාව කියන්නේ මේ රටේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ. මේ දළදා මාලිගාවට පළවෙනි වතාවට බෝම්බයක් ගැහුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ අධිකාරී කියන පුද්ගලයා තමුන්ගේ පාපොච්චාරණය කියනවා සෝමවංශ අමරසිංහත් එක්ක එක්කහු වෙලා මේ දළදා මාලිගාවට බෝම්බ ගහනද ඒගොල්ලෝ පිඹුරුපත් සකස් කරා පුරුදු වුණා ආයුධ පුහුණුව ගත්තා අන්තිමට බෝම්බේ අටවන විදිය ඔක්කොම ඉතාමත් සූක්ෂම ආකාරයට ප්ලෑන් කරා කියලා ලැජ්ජ නැතුව එච්චර හරියක් කළත් මේ ළඟ දවස කන්ද කුමාර යනවා අති ගෞරවනීය මල්වතු වස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දකින්න. අඩුම ගානේ තමුන් කරපු වැරදි වලට කකුල් දෙක අල්ල වැඳලා සමාව ගන්නවත් මේ මිනිස්සුන්ට කොන්ද පණ නැහැ. ඔය LTTE එක අපේ රටේ බෞද්ධ සිද්ධාස්ථාන වලට ගහන්න කලින් ඒ සංස්කෘතිය මේ රටට ගෙනා වෙන කවුරුත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා මංකොල්ල කන සංස්කෘතියක් තිබ්බේ නැහැ. ඒ සංස්කෘතිය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. මේ ඉතිහාසය ගැන මතක් කරනකොට මෙතන ඉන්න අම්මල ඔලුව වන්නවා. මොකද ඒගොල්ලන්ට ඒ අද්දකින් තියෙනවා. ඒ හින්දා ආදරණීය අම්මේ තාත්තේ මේ වගේ ගරිල්ල කණ්ඩායමකට මේ රට බාර දෙනවද නැද්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ. දැන් පහුගිය දවස්වල ඒ පක්ෂේ කාන්තා කණ්ඩායමේ සමන්මලි කවුද රත්නායක මැතිනිය කියනවා අපි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා. මම ඒක ප්‍රශ්නයක් අහනවා. නායකතුමත් මෙතන ඉන්න තැන මම අද මෙතන ඉඳන් කිව්වොත් එහෙම අපේ සමගි වනිතා බලවේගෙන් තීරණය කළා අපි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා මෙතන ඉන්න අම්මල නැගිටලමට බණේ නැගිටලා යයි යන්න. හැබැයි පුදුමෙට කාරණාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාව විශ්තරා ඉඳගෙන ඉන්න කාන්තාවෝ මෙන්න මේව කියද්දි අප්පුඩි ගගා hina වෙනවා කට ඇරගෙන බලන් ඉන්නවා. එහෙනම් ආදරණීය අම්මේ මේ පිටිපස්ස බලන්න. අභිමානයෙන් ශිෂ්ටත්වයෙන් ඉදිරියට මෙතන ඉන්නේ අභිමානවත් කාන්තාවන්. මෙතන ඉන්නේ ශිෂ්ටත්වයෙන් හෙබි කාන්තාවන්. මෙතන ඉන්නේ දිරිය කාන්තාවන්. මේ කාන්තාවන් ඔය ඒ සමහරක් සමුලවල ඉස්සරහා ඉන්න කාන්තාවන් වගේ මේ ස්ටේජ් එක උඩ නොහබිනා කතා කියන ඒවා වලට උඩ පැනපැන අප්පුඩි ගහන විදිහේ සංස්කෘතියක් මේ කන්ද උඩරට මේ කාන්තාවන්ට නැහැ කියලා අපි කියන්නේ ඉතාමත් ආඩම්බරෙන්. ඒ හින්දා ආදරණීය අම්මේ දැන් මේ දැන් අපේ රෝහිණී මන්ත්‍රීතුමියත් කිව්වා කිසිම නීතියෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ රටේ දින 1841 පාදර නීතිය කියලා නීතියක් ගෙනලා තියෙනවා සුද්දාගේ කාලේ. ඒ කියන්නේ පාරේ සැරි සරන්න බෑ. ඒක තමයි තියෙන නීතිය. මම හරිනේ අමරසූරිය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියට අභියෝගයක් කරනවා. ඔබතුමිය පාර්ලිමේන්තුවේ ඉන්න එකම කාන්තා නියෝජනයේ පක්ෂේ. ඔබතුමිට ඇත්තටම ඔය එක මේ ගැරලියට කතා කරන්න අවශ්‍ය නැහැනේ. ගණිකා වෘත්තිය නීතිගත කරනවා තමුන්ගේ විවස්ථාවේ තිනවා තමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිනවා කියලා කාන්තාවන්ට කියන්න ඕනේ නැහැ. ඇයි හේතුව? එහෙම නීතියෙන් ප්‍රශ්නයක් නැහැ. තියෙන එකම දේ මං ඉස්සලා කිව්වා වගේ 1841 ආපු පාදර නීතිය. මම ඔබට අභියෝගයක් කරනවා. ඔබට ඇත්තටම කැක්කුමක් තියෙනවා නම් හෙට දාණ්ඩ මන්ත්‍රී යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් 1841 ඉඳන් ආපු මේ පාදර නීතිය අහෝසි කරන්න
පාර්ලිමේන්තුවේට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් දාන්න කියලා මං හරිනි අමරසූරිය මැතිනියට අභියෝග කරනවා. එතකොට අපි පිළිගන්නම් ඔයා ඔය කියන කතා ගැලරියට කියන කතා නෙවෙයි අවංක වශයෙන්ම කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය ගැන හිතලා කියන කතාවක් කියලා. ඒවා කරන්න බෑ. ඒගොල්ලෝ කයිය ගහන කයිය නායකල විතරයි. ආදරණීය දෙමව්පියනි මම හැම අවස්ථාවෙම කියනවා අවුරුදු ගණනාවක් තිස්සේ අපි පුරුදු වෙලා තියෙන ස්ටේජ් එකක් ඉස්සරහා ඉඳගෙන ලස්සන ලස්සන කතා අහන්න. අපේ නායකයාට ඔබව හිනාගස්සන්න බෑ. අපේ නායකයාට ඔබට විහිළු කතා කියන්න බෑ. ඔහු ගැලරියට කතා කරන්නේ නැහැ. ඔහු එදා ඉඳන් අද වෙනකන් ඔහුගේ සෑම කතාවක්ම අහලා බැලුවොත් එහෙම අනවශ්‍ය වචනයක් කියලා නැහැ. හැම අවස්ථාවම කියලා තියෙන්නේ අනාගතයේ රට බාර අරගෙන කාන්තාවන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මේ රටේ විවසායක කාන්තාවන් වෙනුවෙන් ව්‍යාපාරික කාන්තාවන් වෙනුවෙන් මේ සියලුම කාන්තා ප්‍රජාව වෙනුවෙන් කරන වැඩ කොටසයි ඔහු කියලා ඇති. හැබැයි ඔහුට ඔබව හිනා ගස්සන්න බෑ. ඔහුට ගැලරියට කතා කරන්න බෑ. ආදරණීය මව්වරුනි මව්වරුනි අපි මෙච්චර කල් මේ රටට මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ ගැලරියට කතා කරන නායකයන් තෝරලා නෙවෙයිද? තවදුරටත් අපි මේ කාර්යය මේ විදිහට කරගෙන යනවද? ඔබ බලන්න මම මේ උදාහරණය කියන්නම්. මහින්ද රාජපක්ෂ ඔහු ඔබට මතකද මීට අවුරුදු ගානකට කලින් කිව්වා අල කීයද ලූණු කෑවද දැන් සැපද? එයා එයාගේ IRC රටාවෙන් ඒ විදිහට කිව්වා. අන්දු කුමාර එයාගේ වේදිකාවේ කියනවා දැන් බලන්න අල ගෝනියක් මෙච්චරයි ලූණු කිලෝ එකක් මෙච්චරයි කොහමද ඔබ ජීවත් වෙන්නේ? ඒ එයාගේ වර්ෂන් එක. සජිත් ප්‍රේමදාස එයාගේ වේදිකාවේ කියනවා අපි වැඩපිළිවෙලක් ගේනවා අපේ රටේ පාරිභෝගිකයත් ආරක්ෂා වෙලා ගොවියත් ආරක්ෂා වෙලා අතරමැදියත් ආරක්ෂා වෙන විදිහේ නිශ්චිත මිල පාලනයක්. ඒ වගේම තමයි පාරිභෝගිකයන් ගොවියන් සහ අතරමැදියන් තුන්දෙනාම ආරක්ෂා වෙන පරිදි පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙන පරිදි අපි නිශ්චිත මිල පාලනයක් ගේනවා. දැන් මට ආදරණීය අම්මේ තාත්තේ කියන්න මේ කතා තුනෙන් විසඳුම දුන්න කෙනා කවුද? විසඳුම දුන්න කෙනා කවුද? එහෙනම් ආදරණීය දෙමව්පියනි මෙතනින් එහාට වේදිකාවක් ඉස්සරහා ඉඳගෙන ඉන්නවා නම් හොඳට කතාව ඇස් දෙකෙන් නෙවෙයි කන් දෙකෙන් අහලා ඔළුවට ගන්න. අපි මෙච්චර කල් කතා ඇහුවේ ඇස් දෙකෙන්. අපි මෙච්චර කල් කතා ඇහුවේ වැඩියෙන්ම කවුද මාව හිනා ගස්සන්නේ? වැඩියෙන්ම කවුද හොඳට සද්දර කතා කරන්නේ? නෑ, මෙතනින් එහාට කාන්තාවන් ඉතාමත් ඔළුව පාවිච්චි කරලා දේශපාලන වේදිකා ඉස්සරහා ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන කන් දෙකෙන් අහන්න කතාව ඔළුවට ගන්න. එතකොට ඔබට තේරෙයි ඔය NPP වේදිකා ඉස්සරහා කතා කරන දේවල් අපිත් ඔබත් දන්න දේවල් තමයි කතා කරන්නේ කියලා. මිල භාණ්ඩවල මිල ගණන් කියලා අපි දන්නවා. රාජපක්ෂවල හොරකම් කරා කියලා අපි දන්නවා. රාජ නිලධාරීන්ගේ බහුතරයක් හොරකම් කරනවා කියලා අපි දන්නවා. එතන අපි දන්නවා අපේ රටේ දරුවන්ට අධ්‍යාපනය දැන් කරගන්න විදිහක් නැහැ කියලා අපි දන්නවා. වැට් එකක වැඩි කියලා අපි දන්නවා. ඉතින් අම්මේ තාත්තේ ඔය කතාව අහන්න NPP වේදිකාවක් ඉස්සරහා ඉඳගෙන ඉන්න ඕනේද? ඕක ටීවී එකේ දැම්මත් කියනවා, රේඩියෝ එකේ දැම්මත් කියනවා, ෆෝන් එකේ උඩට පහළට යනකොටත් කියනවා. එහෙනම් අපි ස්ටේජ් එකක් ඉස්සරහා ඉඳ ගන්න ඕනේ. අපි දන්න දේ කතා කරන නෙවෙයි, අපි නොදන්න දේ කතා කරන ස්ටේජ් එකක් ඉස්සරහා. ඒ නොදන්න දේ තමයි මේ වලට විසඳුම්. එහෙනම් මේ වේදිකාවේ අපේ නායකයා එදා ඉඳන් අද වෙනකන් හැම අවස්ථාවෙම ඔබ හොඳට ඔහුගේ කතා අහලා බලන්න. ඔහු කියන්නේ විසඳුම්. තවදුරටත් අපි තීරණය කරන්න ඕනේ මේ වගේ ආර්ථික වශයෙන් බංකොලොත් වෙච්ච රටක් ඇතුලේ විහිළු කතා සපය මගේ ෂර්ට් එක මෙච්චරයි, මම මේ ෂර්ට් එක අඳින්නේ මගේ ෂර්ට් එක දිහා බලලා අනික් අයට පොඩ්ඩක් කිති ගැවෙනවා වගේ කතා කියන ගොන් වහන්සේලා කරන කතා වලට අපි අහු වෙනවද නැද්ද කියලා හිතන්න ඕනේ. ඊයේ පෙරේද අනුර කුමාර කියනවා එයාගෙන් අහන එක නිවේදකෙක් ඔබතුමාව ඇඳන් ඉන්න ෂර්ට් එක හරි ගණන් නේද? ඔව්, ලක්ෂ ගණක් වෙනවා. මම ෂර්ට් එක ඇඳින් මට මේ ෂර්ට් එක දිහා බලලා සමහරක් උදවිය මේ වලට කමෙන්ට් දානවා මං ආසයි චුට්ටක් කිති කවන්න කියලා. අන්න කුමාර මහත්තයාගේ ෂර්ට් එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ෂර්ට් එකේ ප්‍රශ්නේ ගෙනාවේ අපි නෙවෙයි ඕගොල්ලොමයි.
Mita avurudu ganna avata kalin hama desa palakchiyage me shirt ekai belt ekai mes ekai sapattu ekai gana katha kare kawuda Anura Kumara etara den eyat ekama karana kota eda katha karapu miniya me vidina andina kota minissu katha wenawa thamai eya me dewal kiyala den eya kiyana man me minissu ma ussanna karanne kiyala eya lakshakana shirt andinawa eyaage pakshe tawat kaanthawak anu gendun andinawa mokada me pakshe samanaatmathave ඒ හින්දා මේ වගේ මේ කිසිම ප්‍රතිපත්ති නැති කතා කියන. දැන් බලන්න මම මේ ටික කියලා අවසන් කරන්නම්. දැන් මේ කාන්තාවන් ගැන කතා කරනවා. ලංකාවේ ප්‍රථම පොලිස් නිලධාරිනිය කවුද මැරුවේ? JP එකෙන්. ලංකාවේ ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ලැඩිස් ජයවර්ධන මැතිණිය. ඇය තමයි ඔබ දැන් ඔය බොන්නේ ග්ලූකෝස් එක. ලංකාවේ මොකද්ද ග්ලූකෝස් එකට කියන්නේ? ජීවනීයක. ලංකාවට හඳුන්ලා දුන්නේ ඇය. ජීවනීයක. ඇය මරනවා ඇයි? ඇය ඉන්දියාවෙන් ලංකාවට බෙහෙත් ගෙනුවා කියලා. බෙහෙත් ගෙනුවා කියලා. වෙන මොකුත් ඕන්නේ නැහැ. අද ওই මිනිස්සු කාලා බීලා ඉන්නේ ওই විජේවීර හින්දා. විජේවීර නිසා තමයි කාලා බීලා ඉන්නේ. අඩුම ගානේ අද වෙනකන් විජේවීරගේ නෝනට ඒ ළමයින්ට ප්ලේන්ටි එක දෙයක් දීලා තියෙනවා. ඔන්න කාන්තාවන්ට සලකන විදිය මහලොකට කාන්තාව විමුක්තිය ගැන කියනවා අම්මල කී දහහක් ඇඬෙව්වද තරුණ ළමයි කී දහහක් නම් මැරුවද අද ආර්ථිකයේ බංකොලොත් වෙලා කියලා කියනවා එදා මරපු ඒ 60000 ජීවත් වෙලා හිටියා නම් ඒ ළමයි මේ ඒ තරුණයෝ මේ රටේ ආර්ථිකයට තමුන්ගේ පිටකොන්ද දෙන්නේ නැද්ද මේ ආර්ථිකය උස්සන්නේ නැද්ද එහෙනම් කවුද පරිවිට මේ ආර්ථිකය විනාශ කරලා දැම්මේ LTT එක මේ රටට කරපු විනාශයට වඩා විනාශයක් ජනතා විමුක්ති පෙරමුණ උන්ගේ අසු වඩා සුනා මේ කාලේ ඉඳන් තෙලි කලින් ඉඳන් මේ රට කරලා තියෙනවා ඒ හින්දා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ පුණ්‍ය භූමිය ඇතුලේ තුම්පාර බුදුරජාන් වහන්සේ වැඩම කරපු මේ පුණ්‍ය භූමියේ මේ වගේ ගරිල්ලා කණ්ඩායමකට මේ වගේ මිනිවරුන්ට මේ තවමත් බුදුදහම මේ විශ්වයේ රඳා පවතින මේ බුදුදහම තවමත් මේ විශ්වයේ රඳා පවතිනවා ඒ දේශනාවන් තවමත් මේ විශ්වයේ රඳා පවතිනවා එය සත්‍යයක් නම් මේ වගේ ගරිල්ල කණ්ඩායමකට මේ වගේ මිනි මරුවන්ට මේ රටේ අනාගතය බාර වෙන්නේ නෑ නෑ නෑමයි කියලා මම මේ වෙලාව කියනවා ඒ හින්දා ආදරණීය කාන්තාවනි ගන්න තමුන්ගේ ශක්තිය අතට කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නෑ කාන්තාව තමයි හැම අවස්ථාවෙම මේ රටේ අනාගත නායකයා තේරුවේ අද ඔය විකෘති රැලි වලට අහු වෙලා ඉන්න ඔය මාලිමාව ඉස්සරහා ඉඳගෙන ඉන්න කාන්තාවන්ගෙන් මම අහන්න කැමතියි හෙට ඔබේ දරුවා ඔය කතා අහගෙන ඉඳලා රැඩිකල් වෙලා ඵලයන් යන්න ගෙදරින් කියලා පන්නපු දවසට තමයි ඔහෙලට තේරෙන්නේ යකෝ මම මේ මොකද්ද කරගත්තේ මගේ දරුවගේ අනාගතෙත් ඉවරයි අපේ අනාගතෙත් ඉවරයි කියලා මොකද මේ ලේ දකින්න කැමති මේ ගරිල්ල කණ්ඩායම් කොහොමත් එදා ඉඳන් තරුණ ළමයින්ගේ ඔළු හොදපු එක කරේ ඔළු හොදපු එක කරේ මගේ පියා ඝාතනය කරන්න එනකොට මට අවුරුද්දයි පියා ඝාතනය කරන්න ආපු කොල්ලට අවුරුදු 23යි. ඒ කොල්ලා ගේ ඇතුළේම මිය යනවා. ඒ කොල්ලගේ දේහය බාරගන්න අම්මයි තාත්තයි පොලිසියට එනකොට අම්මයි තාත්තයි පොලිස් අධිකාරියට තුමාට කියනවා "සර් මම මේ දරුවව දකින්නේ මාස 3කට පස්සේ" කියලා. ඔන්න දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් කරපු ආකාරය. තනිකර LTT හා සමානයි. ඉතින් ආදරණීය දෙමව්පියනි අපි මේ අවස්ථාවේ තීරණයක් ගන්නවා නම් මේ රටේ අනාගතය බාර දෙනව නම් ඒ දැක්මක් තියෙන හොඳ කණ්ඩායමක් ඉන්න ඒ වගේම තමයි වැදගත් බුද්ධිමත් අවංක ප්‍රතිපත්තිගරුක සහ කාන්තාවන්ට මුල් තැන දෙන නිසි තැනක් නෙවෙයි සම තැනක් නෙවෙයි මුල් තැන දෙන අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට විතරයි මේ රටේ කාන්තාවන් වෙනුවෙන් කරන්න පුළුවන් ඒ උපරිම කාර්යභාරය කරන්න පුළුවන් කියලා මම මේ වෙලාව කියනවා. එසේනම් විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ. මේ රැස්වීම ලෑස්ති කරන්න ලේසි වුණේ නැහැ. අපි දවස් ගාණක් තිස්සේ මේ රැස්වීමට මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල අද දකින්නකොට ඇති වෙන්නේ ඉතාමත් විශාල සන්තෝෂයක්. මේවා ලේසියෙන් සිද්ධ වුණේ නැහැ. මේ කාන්තාවන් මෙතන ඇවිල්ලා ඉඳවන එකේ ඉඳන් මේ සැරසිලි කරන එකේ ඉඳන් මේ සියලු දේ හැම කෙනාම තමුන්ගේ ඉහළම දායකත්වය දුන්නා. මම එහෙනම් මේ වෙලාවේ සමගි වනිතා බලවේගයේ වෙනුවෙන් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ ලක්ෂ්මන් ක්‍රියල්ල මැතිතුමාටත් ඒ වගේම තමයි
අපේ ඈල් මැතුමා ඇතුළු මේ ඉන්න සියලුම සංවිධායකවරුන් වගේම අපේ කාන්තා ශක්තිය නුවර දිස්ත්‍රික්කේ චමින්ගාන කිරියල්ල මැතිනිය ඒ වගේම අපිට අනු පියෙක් වගේ අනු අවවාද අනුශාසනා දීපු අපේ මහලේකම්තුමා ඒ වගේම තමයි සහෝදරෙක් වගේ මිත්‍රෙක් වගේ අපිට නිරන්තරයෙන් මහ යෝධ හැවනලක් වගේ ඉන්න අපේ නායකතුමා ප්‍රමුඛ අපේ නලින් බණ්ඩාර මැතිතුමා සහ මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන ගමන් මේ වෙලාවේ මගේ හදපිරි ස්තුතිය 10,000කට වැඩි කාන්තා ජනකායක් අද මේ නුවරට ඇවිල්ලා ඉන්නවා නායකතුමනි නුවරින් පටන් ගත්ත මේ ගැම්ම මුළු ලංකාවෙම අතුරු සිදුරු නැතුව කාන්තාවන්ගෙන් වැඩිම ප්‍රතිශතය ඔබතුමාට හිමි වෙනවා නොඅනුමානයි ඒක ඔබතුමාට ඇරෙන්න වෙන කාටවත් හිමි වෙන්නත් විදියක් ඇත්තෙම නැහැ මේ ලංකාව ඇතුලේ ජනාධිපති අපේක්ෂකයා ඔබට දුන්නේ පොරොන්දු විතරයි අරක කරන්නම් මේක කරන්නම් කියලා සජිත් ප්‍රේමදාස පොරොන්දුෙන් එහා ගිහිල්ලා විපක්ෂ නායක විදියට අද වෙනකොට වැඩිම වැඩ කොටසක් කරපු එකම විපක්ෂ නායක ආණ්ඩු බලයක් නැතුව හොරු වල්ලනවා කියලා කිව්වට සැබෑ වශයෙන්ම රාජපක්ෂලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉස්සරහා දන ගැහුවේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඒ ගත්ත තීරණයත් එක්ක මේ ඉතිහාසයේ ප්‍රථම වතාවට හැම අවස්ථාව පාර්ලිමේන්තුවේ දුක් විඳින දුකී ජනතාව වෙනුවෙන් තමුන්ගේ කාලය වැය කරමින් ඔහුගෙන ගිය සටනේ ප්‍රතිඵල ඔබට පේන්න තියෙනවා එහෙනම් මොකද්ද ඔහුට ඔබට තව ඔප්පු කරන්න තියෙන්නේ ඒ නිසා මම ඉල්ලා සිටිනවා මගේ ආදරණීය කාන්තාවන්ගෙන් මේ ගැම්ම මුළු නුවල දිස්ත්‍රික්කෙම අරන් යමු මුළු ලංකාව පුරාම සමගි වනිතා බලවේගයේ නියෝජනය කරන අපි සියලු දෙනාටම ඔබතුමාට පොරොන්දු වෙනවා එය පොරොන්දු වෙනවා ඉෂ්ට කරනවා අනාගතේ ඔබ ජනාධිපති වෙන්නේ බහුතරයක් කාන්තාවන්ගේ ඒ මහා බලයෙන් කියන එක මේ වෙලාවේ මම කියනවා එහෙනම් අපි ගැම්මෙන් නුවර ගැම්ම පෙන්නමු සජිත් ප්‍රේමදාස මැතිතුමාට මදි 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 සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස අනාගත ජනාධිපතිතුමාට සමගි ජන බලවේගයට අභිමානවත් කාන්තා ඔබට ශිෂ්ට සම්පන්න කාන්තා ඔබට දිරිය කාන්තා ඔබට සියලු දෙනාට ජය වේවා කෙමින් මම සමුගන්න බොහොම ස්තුතියි